වටිනා වීඩියෝ නරපීමට අප චැනය සබස්්‍රයිප් කර පෙල් ලකුණ කලික් කරන්න ඔබ සමට සම්මා සම්බුදධ සරන. වාසනාවත් පංගතුනේ කැලනේ චෛතිරාජාණන් වහන්සේ අභියස අද මේ උතුම් පින්කම් මාලාවාපි සංවිධානය කරේ මේ බුද්ධ ශාස්සනයට අනාගත අපේක්ෂාවක් මුල් කරගෙන. අපි මුලින්ම මේ පංකම පිළිබඳ ඔබෝ දැනුවත් කරදි සඳහන් කරා. අතීතයේ බුද්ධ ශාස්සනයට විටිං විට හානිකර කාල එනකොට. ඉර්දි බල සම්පන්න මහරහතන් වහන්සේලා බලනවා. පාරමී පුරාගෙන යන බෝධිසත්වරු අතර ව්‍යක්ත විසාරද බහුස්හුත, සසරේ ධරමී පුරුදුකරපු ධර්ම කතික ඊළඟට මිත්‍යයා මතවාද කණ්ඩනය කරලා ධරමය බලවත් කරන්න පුළුවන් තරන් පුුණි ශක්තියක් ඇති මහා පින්වන්තාය මනුළොව ඉන්නවද. මනුලෝ නැත්නම් දෙවුලොව ඉන්නවද. එහෙම නැත්නම් බමලොව ඉන්නවද කියලා බලලා ඒ දෙවියන්ට බ්‍රක්්මයන්ට මනුලොවට ආරාධනා කරා බුද්ධ ශාසනී වෙනුවෙන්. ඒගේ මහරහතන් වහන්සේලාගේ ආරාධනාවක් මතයි බ්‍රක්්ම ලෝකයේ හිටිය තිස්ස නම් වූ බ්‍රක්්ම දේවතාව බඹලවි මනුලවට. ඒ තමයි ෝගලී පුතතිස මහරහත්තන් වහන්සේ. දෙවනි ධර්ම සංගායනාව කරපු මහරහතන් වහන්සේලා තමයි දෙව්ලවටගිහි ආරාධනා කරේ අනාගතයේ බුද්ධ ශාසනය අනතුරේ. මිද්‍යාදෘෂ්ටිය බලවත්වෙනවා. ද්‍ය මතවාද දරන රජවුරු බලවත්වෙලා ශාසනීට හානි කරන. ශාසනය බලවත් කරන්න ඔබ තරම් පුුණ්්‍යවන්තෙක් නෑ. බඹලවි මනුලවට එන්න කියලා මහරහතන් වහන්සේනගේ ආරාධනය මතයි තිස්ස කියන බ්‍රහ්ම දේවතාව බඹලවෙයිඳම් මනුලුවටාව. අපට සම්බුද්ධ ශාසනය ලැබුණේ මේ මොග්ගලී පුත තිස්ස මහරහත්තන් වහන්සේ තමයි. තුංගනි ධර්ම සංගායනාවට මූලිකත්වය ගත්ත. දාහක් මහරහත්තන් වහන්සලා එකතු කළ ධර්ම සංගායනා කරලා ලෝකෙ අනික් රටවලටත් මේ ධර්මී ව්‍යාප්ත කරෙවා. ධර්මාසුවක රජ්ජුරුවන්ට උපදෙස්තීලා රජ්ජුරුවන්ව තිසරණයේ පිහිටවල අසූ හාර දහසක් විහෙර විහාර ඉදි කරලා සම්බුද්ධ ශාසනී බැබලෙව්වා. ඒවගේ මෝ බාහලා තියෙනවා මිලිඳු රජ්ජුරෝ මිද්‍යා මතවාද දරාගෙන ධරමය අධරමය කියලා තරුකෙන් නොඒ තරක විතර්ක කරගෙන යනකොට එදා මහරහත්තන් වහන්සේලා බැලුවමේ රජ්ජුරූ පරද්දන්න. රජ්ජුරුවගේ මතවාද බිඳින්න සුදුසු කෙනෙක් මනුලව හිටිය එනෑ. දෙවියන් අතර ඉන්නවා බොහෝම බලසම්පන්න පාරමී පුරණ කෙනෙක්. ඒදා රහතන් වහන්සේලා දෙව්ලවට ගීලා ඒ දෙවියන් ආරාධනා කරා. ඒ දෙවියන් ආරාධනය පිළිගන දෙව්ලවි මනුලුවටාව. ඒ තමයි නාගසේන මහරහත්තන් වහන්සේ. ඒවගේ ඔබ දන්නවෝමී බුද්ධ වාාසනීට හානිකර බොහෝ අවස්ථාවල පාරමීපුරන බෝසත් දෙවිවරුන්ට ආරාධනා කරලා මනුලවට එන්න කියලා ආරාධනා කරපු සිදුවීීමම අපේ ධර්මී සඳන් වෙනයි. අපි මේ මහා පිංකම සිදුකරේ එවැනි උතුම් අරමුණක් ඇතුර. අපිට නොයෙක් පෙලාවට අහන්න ලැබෙනවා අද එන්න එන්න ශාසනී පිරිහෙනෝ. නොයෙක් මතවාද ධර්මයේ සුරූපෙන් අධර්රමය මතු වෙනවා. අපි මේ කරන ප්‍රාර්ථනාව තුළ අදහෙට ප්‍රතිඵල නොවනක් තවාවුරුදු විශසකින් තිහකින් මේ සම්බුද්ධ ශාසනය බලවත් කරන්න තරම් මහා පින් ඇති බෝධි සත්තු දරුවන් දෙව්ලොවි මනුළුවටේ. ඒ ප්‍රාර්ථනයෙන් තමයි අපි මේ පිංකම කරන්න. ඒ නිසාපි සියලු දෙනා සාධකාරදී ආරාධනාතරමු දෙවුලොව ඉන්න පාරමී පුරන බෝධිසත් දෙවිවරුන්. දිවියලෝකවලින් චුතවෙන් නාසන්න පාරමී පුරන බොෝම බලසම්පන්න දෙවිවරුන්, මේ ලංකා භෝමියට මේ පින් ඇති පිළිවෙත් පුරන අම්මාවරුන්ග කුස පිළිසිඳගෙන මේ රටත් සම්බුද්ධ ශාසනයක් බබලවන්න දෙව්ලොවන් මනුලවට පැමිණිත්වා කියල සාදු කියල ආරාධනා කරමු. පිහතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා නමවෙනි මාසේ තමයි මයි අන්දනයට වැඩම කරන්න. එදා යක්ෂයන්ගෙන් මේ රට බේරගෙන ගිරි දිවයින නමෙන් බුදුරජාණන් වහන්සේ ඉරිදිියෙන් යි මේ ලංකා භෝමියට ලංකරලා. එදා මේ භෝමිය පුරා හිටිය යක්ෂයන් අමනුෂ්‍යයන් මේ පිරිස ගිරි දිවයිනට පලවා හැරලා. බුද්ධ අධිෂ්ඨානයෙන් ලංකා භෝමිය පුරා මහසිත් තුන්වතාවක් ප්‍රදක්ෂිනා කරාගල සඳහන් වෙන්න. අර අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් විපතක් නොවෙන්න. මේ භූමි ආරක්ෂා කර. එදා ඒ ප්‍රදේශයේ පාලනය කරපු පිරිස රජවරු දෙවිවරු සුමන සමන් දෙවියම් බනහලා උතුන් සෝවාන් පලට පත්වුණ. කේෂ දහතු මිටක් ලබාගෙන එදා ඉදිකරපු චෛත්‍යරාජාණන් වහන්සේ තමයි ඒ මයි අංගෙන චෛ්‍යරාජාණන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වෙන් නමවෙනි මාසේ මේ ලක් දෙරන්නට වැඩම කරලා ඒ කේෂ දාතුන් වහන්සේලා තැම්පත් වෙලා ඉදිවෙච්ච ඒ උතුම් අයිංගෙන චෛතිරාජාණන් වහන්සේට අපගේ නමස්කාර්යමීවා සාධෝසාදුෝ. පංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්තෙන් පස්නි අවුරුද්දේ. උන්වහන්සේ උදෑසන දොලොස් කෝඩි ලක්ෂවාරයක් මහා කරුණා සමාපත්තයට සමෝදිනි. ගන්ධකුටියෙ ඉදන් දස දහසක් ලෝක දහතුවට බුදු ඇස වෙහිදෝනු. කෞුද අද දවසි ධර්මාවබෝධි ලබන පිින්වන්තමය. බුදුවැසිල් ලෝකයේ දිහා බලනු. බුදුරජාණන් වහන්සේදා දකිනවා අනාගතයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂාවෙන. ධර්මයේ පිහිටන මේ ලංකා භූමියදාමිනි පළඟක් නිිසා නා රජවරු යුදවදින්න සූදානන් වෙනවා. යුදත ඇතිවුණනං විශාල් පිරිසක් මිය යනන්. බුදුරජාණන් වහන්සේ පා්‍රසිවුරු අරගෙන ගන්දකුටියෙන් එලියට වැඩම කරා. එදා බුදුරජාණන් වහන්සේ වැඩසිටි සැවැත්වූර ජේතවන පු්්‍යභූමී. බොහෝ දෙවිවරු වහසේ දන් ස්වාමීණී අපිත්වෙන අපිත්වෙනවා කියලා ඉදිරිපත්වෙන. බුදුරජාණන් වහන්සේ වදාළ දෙවියන නුඹලාමේ ගමනට අවශ්‍යනෑ බුදුරජාණන් වහන්සේගේ ගන්දකුටි අසල පරුක විමානකරගෙන හකිය සමින්දි සුමන දේවතාවට බුදුරජාණන් වහන්සේ කියනවා. ඔබ ඔය විමානකරගෙන ඉන්න කිරිපලුරුක උදුරාගෙන තතාගතයන් වහන්සේ සමග ඔබ පමණක්ගෙනින්. බුදුරජාණන් වහන්සේ අහසට පැන නගිද්දදි සමින්දි සුමන දේවතාව කිරිපලුරුක උදුරාගෙන බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් මුතුකුඩයක් වගේ කිරිපලුරු කරැගෙන අහසීම වැඩම කරා එදා නාගදීපයට චූලෝදන මහෝදරනා රජවරු මිනි පළඟක් නිසා යුදවදින්නේ යනකොට එදා බුදුරජාණන් වහන්සේ අහන්සේ සිට පෙළහර පාලා මේ ආරවුල සංසි දෙව්ුව ඒ අය සමගි වෙලා මිනි පළග බුදුහාමුදුරන්ට පූජා කර බුදුරජාණන් වහන්සේ මිනි පළගෙ වැඩඉඳල දහම් දෙසලා ඒ මිනි පළග බුද්ධ ඉස්පාරසයෙන් පූජනියත්වයට පත්කරා. සමින්දිසුුවන දේවතාවට බුදුරජාණන් වහන්සේ අනකරා ඔබ මේ භූමියත් මෙතන ඉදිවන චෛත්‍යත් මේ ප්‍රදේශයක් ආරක්ෂ කරගෙන මෙහෙ වැඩයින්. බුදුරජාණන් වහන්සේ ආපහු වඩින්න සූදානං වෙදති. එදා මහෝදරගේ සහහිට විශාල සේනාවක් කරගෙන ගිහින් හිටියමි කැලනී රජකං කරපු මනියයක්කික කියන නාග රජ්්‍යුරු. නාග දීපේදිමයි බුදුරජාණන් වහන්සේට ආරාධනය කරන්න සාමීනී භාකතුන් වහන්ස ඔබහන්සේ මීට පෙර මයි අංගනයට වැඩම කරලා යක්ෂයන්ගේ අපියෝ බේරගත්තා. මේ වතාවේ මිනි පළගක් නිසාපේ ජීවිත අනතුරේ වැටෙන්න්නේ අඇති. ඔබහන්සේ අපිට ජීවිත දානය ලබා දුන්න. සාමීනයේ භහක්්‍යතුන් වහන්ස ඔබහන්සේ නැවතවතක් මේ ලංකාභූමියට වැඩම කරන සේකවා තනයම නොයි සංගයා පිරිවරාගෙන මහරහතන් වහන්සේල පිරිවරාග ඔබොහන්සේ මගේ රාජ්‍යයට වඩින සේකවා කියලා කැලනට ආරාධනා කරන්නේ නාගදීපේද. බුදුරජාණන් වහන්සේ ආරාධනයේ පිළි අරගෙන අහසිම්ම ආපහු දඹදියුත්තලයට වැඩම කර. ඒ මිනික් පළඳ තැම්පත් කරලා නාගදීප පුදබිමේ ඉදිවෙච්ච ඒවඋතුම් චෛතිරාජාණන් වහන්සේටද අපගේ නමන්ස්ථර්යවේවා සාධෝසාදෝ. පිංහතුනී බුදුරජාණන් වහන්සේ බුද්ධත්තයෙන් අටවැනි වරුසේ වෙසක් මාසේ තමයි පන්සීයක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මේ කැලනිය පුදබීමට මනයක්තික නාග රජ්ජරුවන්ගේ ආරාධනය මත අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න. බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලා වැඩම කරේ මේ කැලනිි ගංගා අයින ගන් තොටට. බුදුරජාණන් වහන්සේ ගඟට බැහැල පැම් පහසුනා. උන්වහන්සේ පැම් පහස වෙලා ගොඩට වැඩමකරපු වෙලාව. එදා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු සාමීන් වහන්සේ සතාගතයන් වහන්සේගේ නානකඩේ. අපි ධර්මේ හඳුන් අන්නේ දිය සාටක ධාතුන් වහන්සේ. දිය සාටට. එතන තිබ්බ ගලක වනනො. ඒ වෙලාවෙේ නාගලෝක නාගයන් මේ කැලනිි ගඟයි මතුවෙලා වැඳගෙන සාධකාරදිී ලාරාධනයක් කරා සාමීනී භාක්කතුන් නහන්ස අපට වන්දනා කරන්න උතුම් දෙයක් පූජනීය දෙයක් ලබාදේනේ. බුදුරජාණන් වහන්සේ කැලනි ගගේ රලේ මාවන තැන නාගයන්ගේ ආරාධනය මත සිරිපා සටහනක් පිහිටෙව්වා කලා ඉතිහා සිතියනවා. පිංහතුනි කැලනි ගගේ රලේ මාවන තැන ගම් පතුලෙ පිහිටෝපු ඒ සිරිපහ සටහන අදාපිට ඇස්තකෙන් දකින්න වන්දනා කරන්න බෑ. හැබැයි අපි දන්නවා. අපේ ඉතිහා සිතියනවා මේ කැලනි ගගේ රලේ මාවන තැන බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් පිහිටෝල වැඩසිටින. ඒ උතුම් සිරිපාස සටහනට දහසක් නම්බලලුවලින් යුතු ශාප්‍ර ලක්ෂණයන්ගේ යුක්ත ඒ උතුම් සම්බුදු සිරිපාස සටහනට අපගේ නමස්කාරයවේවාසාදෝසාදෝ. ටික වෙලාවකින් බලද්දේ අර බුදුරජාණන් වහන්සේගේ නිසීදනේ උන්වහන්සේ දිය සාටකේ හැටියට භාවිතා කරපු මේ නානකඩි, අර ගලමත එහෙම පිහිටල බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ගලත් ඔය දිය සාඨකයක් තැම්පත් කරලා එතනම චෛත්‍යයක් ඉදි කරන්න. ඉතිහාසි සඳහන් වෙන අය ගොඩ කැලනී සිවුරු දාගැබ නමින් චෛත්‍යයක් කිදි වනාා කියලා. ඒ දිය සාටකේ තැම්පත් කරලා. ඒ උතුම් සවුරු දාගැබට අපගේ නමස්කාර්යම වේවා සාධූසාද. හතුනි අපේ බුදුරජාණන් වහන්සේ පන්සීයක් මහරාතන් වහන්සේලා සමඟ. එතන ඉදන් තමයි පෙරහැරෙන් එදා රජතුමා රාජකය පිරිස පිරිවරාගෙන සාධකාර දෙමින් මේ සෑමල්ුවට වඩම්මගෙන පැමණියන්. හද මේ විදුලි ආලෝකයෙන් බබලන අද අපපි බොහෝම සද්ධාවෙන් පෙරහැරෙන් ඇවිල්ල මේ කංචුක පූජා කරලා සුවඳ මලින් සරසලා මේ උතුම් පුද පූජාකරන මේ කැලනේ චෛතිරාජාණන් වහන්සේ පිහිටි භූමි. අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදා මනයක්කික නාගරජ්ජුරු මැණෙක් අතුරපු මිනි පළඳක් බුදුරජාණන් වහන්සේට වැඩඉන්න පිළිගැන්වා. පන්සීයක් රහතන් වහන්සේලාට මේ භූමි ආසන සකස් කරලා පිළිගැන්ම. එදා බුදුරජාණන් වහන්සේ පන්සීයක් මහරහතන් වහන්සේලා සමඟ වැඩසිටිමින් මේ භූමයේ දහම් දෙසවා. බනහලා මනියක්කික නාග රජ්ජුරු ඇතුළු විශාල පිරිසක් තෙරුවන් සරණ ගිය. මේ බුද්ධ ශාසනී මේ ලෝකේ තියෙන උතුම්ම ලාබේ තමයි තුනුරුවන් සරණ යනෙ සබ්දහ ලාබේ. එදා විශාල පිරිසක් තෙරුවන් සරණ අද්ද. බහෝ පිරිසක් ධරමය අවබෝධ කරන. එදා දෙවියම් පිරිවරාගත්ත දේවතාවක් අහසින් ඇවිල්ලමයි ප්‍රදේශේම බබලවාගෙන් ආරාධනයක් කරා. නිදුකාාණන් වහන්ස මම සුමන සමන් දෙවියන්. ඔබහන්සේදා මටයි කේෂ දහත්තුන් රහන්සේලා මිටක් ලබාදුන්නේ මයි අංගනයට වැඩම කරපු ගමනෙන. අද මම සමන්තකූට පරවතය විමාන කරගෙන වැඩයින්න මේ දෙවිදේවතාවරු පිරිවරාගෙන. සාමීනී භාග්‍යතුන් රහන්ස මේ උතුම් මහරහත්තන් වහන්සේලා පිරිවරාගෙන මගේ විමානී පිහිටි සමන්තකූට පරොත්ත මුදනට වැඩම කරන සේක්වා. දෙව් බමුන්ට වන්දනා කරන්න අපිට වන්දනා කරන්න පූජනීය සලකුණක් පූජනී දෙයක් තතාගතයන් වහන්සේ සමන්තකූට පරවොත මුදනි පිහිටවන සේකවා කියලා ආරාධනා කරන්න. පිංහතුනී සුමන සමන් දෙවියන් සමන්තකූට පරොත මුදුනට බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නේ මේ කැලනේ චෛතිරාජාණන් වහන්සේ අභියසද. ඒ නිසාපේ බුදුරජාණන් වහන්සේ පන්සීයක් මහරාතන් වහන්සේලා සමඟ වැඩසිටිය. උවහන්සේ වැඩසිටියේ බුද්ධ ඉස්පර්සයෙන් පූජනයත්තයට පත්වෙච්ච මේ භූමියේ ඒ මිනි පළඳ තැන්පත්. මේ උතුම් චෛත්‍යරාජාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාධෝසාධෝසාද. පංහතුන මේ ලංකා භූමිය පුරාම වැඩඉන්න අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා. සොලොස් මස්ථාන ඇතුළුවේ පූජනීය සියලු පුුණ්්‍ය භෝමිවල ඒ උතුම් වැඩයින්න දාතුන් වහන්සේලාගේ ඒ උතුම් බුද්ධ ශක්තියේ. ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු බෝධීන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලේ. ඔබ හැම දෙනාටම මේ සම්බුද්ධ ශාසනය බබලවන්න අපි මේ කරන මහා පිංකම අකනිටා බඹලව දක්වා දෙවියන් සාධ කාරදිදිී අනුමෝදන් වෙත්වා. දෙව්ලොවින් චුතවෙන් ආසන්න පින් ඇති දෙවිවරුන්ට, මේ පණවිඩිය දෙවියන් සාධකාරදිදිී දැනුන්දීලා මේ සම්බුද්ධ ශාසනය බබලවන්න පින් ඇති දෙවියන් දෙවල්ලොවි මනුලෝට වැඩම කරත්වා සාධෝ සාදුෝ. පිංහතුනී ධර්මී සඳහන් වෙනවා පුප්ප නිමිත්ත කියලා ලස්සන දේශනාව. මේ පුබ්ම නිමිත්ත සූත්‍රය සඳහන් වෙන්නේ. දෙවියන්ගේ ආවිශ්‍ය ගෙවිල් අවසන් වෙනකොට. දෙවිවරුන්ගේ ලක්ෂණ කීපයක් පහළවෙන. දෙවියන්ට දිවිය ශරීරය ලැබෙනකොටම තමන්ගේ පෙරපිම් බලෙන් දිවිය මල්මාලා දිවිය සලුපිළි දිව ආභරණ ශරීරයට පහළවෙෙන. අවුරුදු කෝට් ප්‍රකෝටි ගණනන් කියත් ඒ මල් පරවෙනිි නෑ. සුවඳ හමමින් ඒ දිවිය තේජස තවතින තා දිවිය ආවිශ්‍ය පවතින තා කල් දෙවියන්ගේ දිවිය මල්වල සුවඳ දිවිය මල් ඒ විදිහටම පවතින්න. හැබැයි දෙවියන්ගේ ආවිශ්‍ය ගෙවෙනකොට දෙවියන් චුතවෙන් ආසන්න වෙනකොට හර පැළඳගෙන ඉන්න දිවිය මල්මාලා පරවෙන්න පටන්ගන්න මල් මාලා පරවේගෙන යනම්. දෙවියන්ගේ දිවිය ශරීර හරීම දීප්තිමන්. ආලෝකයේ විහිදෙනවත් දෙවියන්ගේ හරීරවනි. ආලෝකෙන් තමයි දෙවියන්ගේ පින ගැන අනිත් අයි තේරුම්ගන්න මේකෙනා බොහෝ පින් ඇති කෙනෙක් මේකෙන ගොඩා පිංකරපු කෙනෙක් මේකෙනා මහේෂාත්‍ය දේවතාවේ ඒ ඒ දෙවියන්ගේ දිවිය තේජස දිවිය වර්ණය දිවිය දීප්තිමත් භාවෙන් තමයි අනි දෙවිවරු ඒකෙනගේ පින තේරුන් ගන්න හැබැයි දෙවියන්ගේ ආවිෂ ගෙවීගෙන අනකොට අර දිවිය වර්ණය එන්නෙන් අඩුවෙලායම් දෙවියම් පැළදගෙන ඉන්න දිවිය සලුපිළි කිලිටවේගෙන යන ලස්සන්ට තිබ දිවිය සලුපිළි කිලිටවයෙන. ඒවගේම දෙවියන්ට දිවිය විමානවල සිත් අලවන් නැතුව යන. හර දිවිය සැපසම්පත් දිවිය විමානවලටති බාසාාව ටිකටික අඩුවෙනෙන්. මේ ලකුණු පහලවෙෙනකොට දෙවියන්ගේ ශරීරවලින් පවා ධාඩිය වැගරෙන්න්න පඩන්ගන්න කවදාවත් දෙවියම්ගේ පින තියනතාක් දිවයේ ශරීරෙන් දහඩිය වැගරෙන්න්නේ දෙවියන් චුතෙන් ආසන්න වෙනකොට ඔයයි නිමිති පහලවෙන. ඒ නිමිති පහලවෙනකොට අනිත් දෙවිවරු දැනගන්නවා දැම් මේ කෙනා දිවිය ෝකයිෙන් චුතවෙන්න අයි යන්න. එෙතකොට අනෙක් දෙවිවරු ලංවෙලා ඒ දෙවියන්ට කියනවා ඉතෝ බොෝ සුගතින් ගච්ච පිින්වොත ඔබ දැන් සුගතියට යන්න. සුගතින් ගන්තවා සුලක්්ද ලාබන් ලබ සුගතියට ගිහිල්ලා. උතුම් ලාභය ලබන් සුලන්ද ලාබන් ලබිත්වා සුප්පතිට්ටිතෝ භවාතීත් ඒ උතුම් ලාබේ ලබාගෙන ඒ උතුම් ලාබේ තුළ ස්ථාවරවෙවෙ. අපේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් මේ කාරණය දකිනු දැකලයිදා භික්‍ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා දම්සභා මණ්ඩපේදි මහණෙනි දිවිය ලෝකේ ආවිශ්‍ය ගෙවලත් චුතවෙන් ආසන්න දෙවිවරුන්ට. අනිත් දෙවවරු මේ විතියට කියනවා. පින්වත ඔබ සුගතියට යන් බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන දෙවියන් සුගතිය කියලා හැඳින්වේ මනුස්සලෝක. ඒකට හේතුව දිවිය ලෝකෙම ඉන්න ඉන්න කියීවට වැඩක්නෑ දැන්යාගේ දිවියලෝකෙ පින ගෙවීගෙන යන්න. ඒ නිසා ඉක්මට මනුස්තලෝකෙට යන්නකි. ඒ මනුස්තලෝකෙට ගිහිල්ලා උතුන් ලාබේ ලබන් සුලද්ද ලාබේ ලබන්න ඒ උතුන්ම ලාබේ තමයි තිසර. රුවන් තුළ පිහිටන් දිවිහිමියයෙන් බුදුරජාණන් වහන්සේව සරණයන් මනුලෝට ඇවිල්ලා දිවිහිමියෙන් දර්මයේ සරණයන් දිවිහිමියෙන් ශාවක සංඝයා සරණයන් ඒ උතුම් ලාබේ ලබන්න කේ. උතුන් ලාබේ ලබාගෙන නඒවිතරක් නෙමයි බලන්න දෙවියන් කියන කාරණය සුප්පතිිට්ටිතෝ භවාතීද. ඒ උතුම් ලාබේ තුළ ඔබ මනුලොවටක හිල්ලා ස්ථාවරවෙන්න කේර. විසාරණය තුළ ස්ථාවර වෙනවා කියන්නේ මනුස්සලෝකට ඉල ස්වාන් වෙනකයක් සෝවාන් වෙච්ච කෙනා තමයි බුද්ධේ අවිච්ච ප්‍රසාධී බුදුරජාණන් වහන්සේ ගැන අච්චල සදධාවෙන් යුක්තයි දම්මේ අවිච්ච ප්‍රසාදී ධර්මී ගැන අච්චල සද්ධාවෙන් යුක්තයි සගේ අච්ච්‍රසා සංගයා ගැන අච්චල සද්ධාවෙන් යුක්තයි ඒ සෝවාන් පලයට පත්වෙච්ච කෙනා එතකට පිංහතුනි දෙවිවරු කියන ඔවබ මනුස්සලෝකෙට එහෙල්ලා තිසරණය තුළ ස්ථාවරවීම සෝවානවෙෙන්. ඒමනං අර පින්ඇති දෙවිවරු දෙවියලෝකේ මනුලොව දිහා බලනකොට සෝවාන්වෙන්න පුළුවන් තැනන. තිසරණයේ පිහිටන්න පුළුවන් තැනන්. මනුස්සලෝකෙ ගුණධරම පුරණ පිංඇති අම්මක් එනෙක් පින් ඇති පවුලක්කිඉන්න අද කියලා දෙවියම් බලනවා. මනුස්ලවට එන්න පෙර. ඒනිසා පින්වතුනි ඒ වගේ පිංකරපු පාරමී පුරපු ගඩධර්ම පුරාගෙන යන්න පිනට කැමැති දෙව්ලව ඉන්න දෙවිවරු දෙව්ලොව මනුලොවට එනකොට එවැනි පින් ඇති දෙවි කෙනෙක් අම්මා කෙනෙගේ කුස පිළි සිඳ ගන්න නං ඔබ ඊට සුදුසු ගුණධර්ම ඇති අම්මා කෙනෙක් වෙන්නට ඕන. ධර්මී සඳහන් වෙනවා. බදුරජාණන් වහන්සේ පෙන්න්නවා ඒක දීතු කියල සූට්‍රයක්තියෙන. එකක්ම දුවෙක්කින් නම්ම කෙනෙ. තමන්ගේ දුවට හැම වෙලාවෙම අවවාදයක් දෙන්න කියන. ඒ අවවාද තමයි මගේ දුවේ ඔයා කුද්ජුත්තර වගේ කෙනෙක් පන්න ඕනේ. දුවේ ඔයා වේළුකන්ටකී නන්දමාතාාවගේ කෙනෙක් පෙන්න්න ඕනේ අන්න බුදුරජාණන් වහන්සේ පන්නවා තමන්ට දියනයක් නම් උපදින්නේ. ඒ දුවට දෙන්නකීනවා ඉලක්ය කුජ්ජුත්තරා වගේවෙන්න වේලු කණ්ටකී නන්ද මාතා වගේ කෙනෙක්වෙේරෙන්. ඒ දෙන්නම මනුස්ත ලෝකයේ අනාගාමී පලේටම හිතදියුණු කරගත්ත ශාවිකාවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එකම පුතෙක්කින් නම්ම කෙනෙක් තාත්ත කෙනෙෙන් තමන්ට උපදින්නේ පුතෙක් නං තමන්ට දරුවෙක් හිපදුනාට පස්සේ ඒ හිපදිච්ච දරුවවා පුතෙක් නං පුතාට පුංචි කාලී දන් කියන්න කෙනක් පුතේ ඔයා චිතිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙන්න. පුතේ ඔයා හත්තාලෝක පුත සිටතුමා වගේ වෙන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්න පු ඉලක්කි. චිත්ත ගෘහපති කියන්නේ ගිහි ශාවක්‍ය අත්තර ධර්ම කතික කෙනෙෙන. හත්තාලෝක පුත සිටතුත් චිත්ත ගෘහපතිතුමත් ගිහි ජීවිතයේ මනාගාමී පලට හිතදියුණ කර ගත්තායි. ඒ නිසා ඔබ පින් ඇති දරුවෙක් ඔබේ කුසින් ලෝකයට බිහිකරාට පස්සේ. ඔබ හිතන් මේ ඉන්න බුද්ධ ශාසනයක් තුළ මේ ලෝකෙ කෝටි හත්සීකට හා ජනතාවක් ජීවත් වනත් අපිට මොන ප්‍රශ්න තිබනත් මේ රටේ අපි තරන් වාසනාවන්ත පිරිසක් නෑ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අස්්ටඵල බෝධීන්හසේ ලත් දෙතිස් පල බෝධීන් වහන්සලා වැඩයින්න මේ උතුම් පිම්බිමිමි. ද්‍රෝණයක් සරුවච්ඥ්‍ය ධාතුන් වහන්සේලා වැඩයින්න ස්වර්ණමාලි චෛතිරාජාණන් වහන්සේ වැඩන්න මේ උතුම් ලක්තරෙන. බුදුරජාණන් වහන්සකි විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ වැඩයිඉන්න මේ උතුම් පිම්බිමේ. බුදුරජාණන් වහන්සේගේ දකුණුවකු ධාතුන් වහන්සේ. බුදුරුව මවාගෙන යමාමහ පෙළහර පාල ූපාරාම සෑයි පිහිටි. අපේ බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා දහත්තුන් වහන්සේ මයියගෙන සෑව වැඩඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ දෙබැම මැද පිහිටි ඒ ඌර්ණරෝම ධාතුන් වහන්සේ සුදු බුදුරැස් විහිදිච ඕර්ණ රෝමධාතුන් වහන්සේ. අෂ්ටවංක මානිික්‍යයක් තුළ තැන්පත් වෙලා මිහින්තලයේ සේල චෛතති්‍ය තුළ වැඩන්න. මේ ලංකා භෝමියයිඉන්න අපි ධාතු මන්දිරයක් ඇතුළෙ ඉන්නවා වගේ මහා පින්වන්ත ජාතිය. ඒ නිසා පිින්වතුන ඔබේ කුසෙන් මේ මනුලව දරුවක් මේ ලෝකයට උපදිනවා කියන්නේ ඒ දරුවට දෙන්න තියෙන උතුම්ම ලාබේ තමයි සද්ධහලාවේ. පුංචි කාලෙඉඳම් සබ්දහව ඇතිකරවත්. ඒ දරුවව තිසරණයේ පිහිටවත් ධර්මය සඳහන් වෙනවා. අහන ඇති එදා සුජාතාවටත් දරුව නැති ප්‍රශ්නයක් තිබද නැදද සසරේ කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන එන්න ඕනෑ බුදු කෙනෙක් බුදුුවෙන ජීවිතේ බුදුවෙන්න පෙරදින බුදුරජාණන් වහන්සේ නමකට කිරිපිඩු පූජාවක් කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරුවන්ට දේශනා කර ආනන්දය බුදුරජාණන් වහන්සේට පූජාකරපු දානයක් අතර බුදුවෙන්න පෙර සුජාතාවගේ කිරිපිඩු දානයක් පිරිනිවන් පානදින චුන්ද කර්මාරපුත්තගේ ධානයක්ත් ඒ දාන දෙක සියලු දානයක් අතර මහත් පලයි මහානි සංසයි කියය. එදා සුජාතාව භාරයක් වුුණා නුගරුකට අධිකරෝහිත දේවතාවට. එදා ඒ නුගරුක බොහෝ පිරිසකට පිහිටවෙච්ච යහපත් ත්‍රාර්ථනයක්න් ඉස්ත්‍රවෙච්ච නුගරුකක් සුජාතාව ගිහිල්ල නුගරුක සුද්ධ පවිත්‍ර කරල අතුපතු ගාල ඒ නුගරුක පැංවලින් දෝනය කරලා තමන්ගේ සේවිකාවත්ක භාරයක් වුණා. ඒ බාරයේ තමයි තමන්ට ගුණේහපත් බෝම ගුණයහපත් කල්ලයාන ගුණ ඇති සාමියෙක් ලැබෙන. ඊළඟට ඒ සාමියට දාව ලැබෙන දරුවා. තමන්ට පිින්වන්ත ගුණවන්ත දීර්ගාවිස් ඇති, බොහෝම ගුණයහපත් පිරිමි දරුවෙක් උපදීණී. මෙන්න මේ ප්‍රාට්තනාව සුජාතාවට ඉෂ්ට වුණ. අර නුගරුකට බාර වුණට පස්ස. මේ භාරය ඔප්පු කරන්න තමයි කිරිපිණු සකස්කරේ. ඒ පුදුම කිරිපිනු දානය. අපිට හිතාගන්නවත් බෑ. කිරියල දෙන්නු දාහ නාවල හලොත් අනකොල කවල ඒ දහගෙන් කිරිදෝලා පන්සීයකට පෝනොන් ඒ පන්සිය දෙනාගෙන් කිරිදෝලා කිරියල දෙන්නු දෙසිිය පණහකට පෝනොත් ඒ දෙසිිය පනාාගෙන් කිරිදෝලා කිරියල දෙන්නු සියදෙනෙකුට පෝනො. ඒ අයගෙන් අවසාන දහ දෙෙනගෙන් ඔය විදියට කිරිදෝල දෝල අන්තිමටම කිරිදෝලාගන්න අන්තිම දහ දෙනාගෙන් ගන්න කිරිවලින් තමයි මේ කිරිපිඩු දානය සකස්කරේ. එදා සුජාතාවමී කිරිපිඩු දානය හදල සේවිකාාවට කිව්වා නුගරුක සුද්ධ කරන්න. එතන අතුපත් ගාල සූදානන් කරන්න කිරිපිඩු අරගෙන යන්න කලින්ි. යනකොට අපේ බෝසතාණන් වහන්සේ එදා දුुස්කරා ක්‍රියාව අවසන් කරලා දිීන හතක් කේවෙනකොට. බුදුුවෙන දවසේ උන්නහන්සගේ ශරීරේ රත්තරම් පාටීම් බැබලෙන දවසක්. ගිනියගොරු පාට් රශ්මයක් බුද්ධත්තයට පත්්‍රච්ච දවසෙත්. පිරිනිවන් පාන දවසෙ බුදු සිරුරෙන් විහිදුනා කියල ධර්මී සඳහන් වෙනවා. එදා මේ නුගරුකාසල අපේ බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නවා උන්වහන්සගේ ශරීරෙන් ගිනි අගුරු පාට රශ්මියයක් විහිදෙනවා. සේවිකාව දැකපු ගමන් හිතුවේ නුගරුකට අධිකරෝහික දේවතාවක් ගහෙෙන් පහලටම බැහැලකි. දුවගෙන ගිහිංකිවවා දේවිය ඔබේ අරමුණ ෂ්ට වුණා ඔබට හොඳ ගුණයහපස් සාමියෙක් ලැබුණ. ඒේවගේම පින්වන්ත පුට්ටුවනක් පහළ වන අන්න දේවතාවක් ගහෙන් පහලට බැහැලා ඔබේ කිරිපිඩු දානය පිළිගන්න ඉන්න. හෙදා සාදුකාරදිරී ගිහිල්ලා අපේ බෝසතානන් වහන්සේට සුජාතාව කිරිපිඩු දානයේ පූජා කරගත්. ඒ නිසා පිංහතුනි අතීතේ ඉඳං තමන්ට පින්වන්ත දරු සම්පතක් වෙනුවෙන් අම්මාවරු බෝධින් වහන්සේලාට නොගරුකටදැ ඒ කාලි බුදුහාදුදරෝ බුදුුවන්න කලින් නුගරුකට බාරුණ. හදාපිට අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙලා පාරිබෝගික ධාතුන් වහන්සේ හැටට පෙන්වුවේ බුදුහාන්ද්‍රෝ පරිහරණය කරපු දේවල් අතර ජයස්ශ්‍රී මහා බෝධීන් වහන්සේ අම්ක්‍රයි. ඒ උතුම් ජෛස්්‍රී මහා බෝධීන් වහන්සේ අස්්‍රඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරගෙන අපිට ගුණධර්ම පුරලා දෙවියන්ට පින් අනමෝදන් කරලා ඔබට බාරහාරවෙන්න මොනතරම් පූජනය වස්තු අපිට මේ බුද්ධ ශාසනය ලැබිල තියෙනවන්. පිංහතුනේ පිං ඇති දරු සම්පතක් ලබන්න ඔබට දර්මේ තියන වැද ගත් කරුණු කීපයක් මංඔබට මේ දේශනාව තුළ විස්තර කරලා දෙන. හොදර්මේටික මතගතියාට. ඊීළඟදේ තමයි මේටි අහගෙන ඉදලා ඔොබ දර්මානු කුලෝ මේ කාරණ පුරුදු කරන්න පෞද්ගලික අප හම්වෙන්නන්නේ ප හාමුදුරුවමොකද ඉදා බණට කිවේ කියලා දැහොට ආහක. ධර්මය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නවා කලලයක් කුසක දරුවෙක් පිහිටන්න උපකාරවෙන කාරණ තුනක්තිල්. ඒ තමයි ඒ අම්මා රිතු වෙන කෙනෙක් වෙන්නට ඕේ. ඊළඟට සරු පුරුෂයක්කන්න ටෝට. ඒ දෙමවුපියන්ගේ එකතුවීමක් සිද්ධ වෙන්න ටෝට. ඒත් එක්කම විඤ්ඥානයක් කුසේ බැසගන්න ටෝට. ඔන්න ඔඒ කාරණ කීපය එකතු වෙච්ච තැන තමයි දරුවෙක් කුසේ පිළිසිඳ ගන්න. ඒවගේම ධර්මී සඳහන් වෙනවා සඳහන් වෙන්නේ මිලින් දක් ප්‍රශ්ම. නාගසේන මහරහත්තන් වහන්සේ විස්තර කරනවා දරුගැබක් කුසේ පිහිටන ආකාර හතරක් ධර්මී සඳහන් වෙන. මේ ආකාර හතර තමයි කර්මවස්සයෙන් කුසේ දරු ගැබක් පිහිටන්න පුළුවන්. ඔන්න පලවෙෙනට. හිළඟට යෝනි වස්සේ කුසේ දරු ගැබක් පිහිටට. හිළඟත් කුල වස්සයෙන් පිහිටන. හිළඟ එක තමයි ආරාධනා වස්සයෙන් කුසේ දරු ගැබක් පිහිට. ඔන්න ඔය ආකාර හතර ධර්මී පෙන්න. මේකෙන් අපිට වැදගත්ම දෙකක් තිල. ඒ තමයි කර්ම වස්සයෙන් කුසේ කොහොමද දරු ගැබක් පිහිටන්න. බුදුරජාණන් වහන්සේ විස්තරකපු කාරණා තමයි නාගසයන මහරහත්තන් වහන්සේ එදා විස්තර කරන්න. මේකෙ සඳහන් වෙනවා මහා බලසම්පණන්. දේවතාවක් . ඒ දේවතාවගේ කර්ම ශක්තිය බලවත්. කුසල් බලවත්. එහෙම කුසල් බලවත් දේවතාවකුට කැමති තැනක හිත පිහිටෝලක් කැමති අම්මාගෙනගේ කුස පිළි සිඳගන්න පුුවන් කිය. එතනද අම්මතාත්තගේ දෝසයක් තියන පුළුවන්. ඒක කැපිලා යනවා හර බලසම්පන්න දේවතාවගේ පින බලවත් කිය. කර්ම වස්සයෙන් කුසේ පිළි සිඳ ගන්නවා කියන්නේ පාරමී පුරණ මහාපින් ඇති බෝධි සත්වරුන්න. එවැනි බෝධි සත්වොරුන්ගේ පින ගොඩා බලවත්. ඒ ගොඩා පින බලවත් ඒ බෝධි සත්වරුන්ට කැමති අම්මා කෙනෙක්ගේ කුසක. ි දගන්න ලුවන් ඒක උකමාවක් යනවා මේ වගේ. බොහෝ ධනය තිය බොහෝ සල්ලි තියන දන කුවේරෙක් ී. අපිතම සල්ලි වලට කරන්නයක් නැති කෝටි ප්‍රකෝටිග නන් සල්ලි තියන කෙනෙක්ි. එහෙම මුදල් තියන කෙනෙක්කුට තමන්ට හිතනවා ඉඩමක් ගන්න ගන්න බැරිද පුළුවවා ඇැයි සල්ලි තියන. තමන්ට වාහනයක් ගන්න හිතනවා එක වානට වාහන දදායක් ගන්න පුළුව ඇැයි. තමන්ට හිතන කුමරුයායක් ගන්න. එක කුම්රුයායට කුමරුයා ගමක් ගන්න බැන සල්ලිතියනවා. ඒවගේ කනො මහා දනවත් කෙනෙකුට තමන්ට හිතෙන හිතෙන දේවල්ලේ මිලමුදල් වලින් කරන්න පුළුව. ඒවගේ තමයිකිනො පාරමී පුරපු පින බලවත් මහා පිං හැති දේවතාවෙකුට කැමති අම්ම තාත්ක්කෙනක කුස පිසිඳ ගන්න පුළුවන්කි. ඒ ධරම විස්තර කරන්න කරුණම වසයෙන් ගැබ් ගැනීම කුස පිළිසිඳ ගැනීමක් සිදුවෙන ආකාරයක් කිය මහා පං ඇති කෙනේගුසටන ආකාරය. ඊළඟට සඳහන් වෙන කාරණ අතර ආරාධන වසයෙන් කුස පිළිසිඳ ගැනීම මේකම අපිට වැදග. ආරාධනා වසයෙන් කුස පිළිසිඳ ගන්න නං මෙන්න මේ කරුණු දරුව අපේක්ෂකරන අම්ම තුළ මේ කරුණු තිෙන්න්න ඕන අම්ම විතරක් නෙම. ඒ ත් තාත්ත බේබත් දෙක්න. තාත්තට ගුණධර්මයක් නැත්නම්. තාත්ත කුසල් වඩන් නැත්නම්. දෙවිකෙනෙක් ඒ පවුලේ හිත පිහිටෝලා දෙවලොවි මනුලුවටයි නෑ. හේනිසා ඒ පවුල මේ ගුණධර්ම තියෙන් ඕනේ න්න ධර්මී විස්තරවෙන ආකාරය. දරුවන් නැතිකුලයක් වේ. ඒ කියන්නේ බොහෝ කාලයක් දරුව නැතු. අනේ අපිට දරුවනෑ දරුවනෑගේ කිය පසු ඇවි ඇවේ න්න පවුලක් කිනිි. ධනදාහන්නේ ඇති පවුලක්වේද. ඒ අයට බොහෝ සැපසම්පත්වීන. ඒ සැපසම්පත්වීන වගේෙන එක තේරුම තමයි ඒ අය කුසීතනෑ. වීරියවන්තයි. තමන් බොහොම උත්සාහයෙන් වීරියෙන් ධනදා්‍ය උපදවාගන්න වීරියවන්ත පවුලක්. සද්ධාවන්තවේට ඒ දෙමඋපියෝ බොහෝම සද්ධාවන්තයි. තෙරුවන් සරණ ගිය තුනරුවන් ගැන සද්ධාවන්තයි. සිල්වත්වේද. ඒ අම්මතාත්තා දෙන්නම බොහෝම සිල්වත් නිති පන්සීල් අකිනවා පෝයිට උපෝ සතේ රකින ගුණධර්මපුරණ සීලවන්ත ගුණධර්ම ඇති දෙන්නේ. කල්යාන ධර්ම ඇත්තේ වේද. ඒ අය බොහෝ ගුණධර්මතියන. කෘත ගුණ දන්න. අසරනකිරින් දැක්කාම් අනේ පව කියල උදවඋපකාර කරන. නිතර දම්පින් අංකරනවා. හැමෝටම උදවඋපකාරන්න උස්සාහ කරන. බොහෝ ගුණධර්ම ඇති කල්්‍යාන ගුණධර්ම ඇති දෙමවපියා. ඒ විතරක් නෙමෙයි ඉවසීම තපස ඉවසන. හොද ඉවසීමක් පුරුදු කරණය වේකැන මෛත්‍රිය වඩ. මෙන්න මේ විදිේ ගුණධර්ම ඇති යුවලක් ඉන්නවද යම් පවුලක දරුවෝ නැතු. ඒ අය ගුණධරම රකිමින් කාලයක් තිස්සේ තමන්ගේ ගුණධර්ම ගැනසිෙහිකර කර හිතනවා අනේ අපි මෙහෙම පින් කරනවා. අපි මෙහෙම ගුණධර්මපුරනෝ. අපි සිල්වත්. අපිට පින්වන්ත දරු සම්පතක් ලැබේවා කියලා හිතහිතායින්න. මේක දැනෙනව කියනෝ සක්‍ර දෙවියන්. දෙදව්ලෝට අධිපති සක් දෙවිඳ බලනවා දෙව්ලොවින් චුතවේ නාසන්න දෙවියන් අතර පින් ඇති දෙවිවරු කෞද කියලා බලන. එහෙම බලලා ඒ දෙව්ලොවින් චුතවේ නාසන්න දෙවිවරු ළඟට ගිහිල්ල සක්‍ර දෙවියන් විධාන කරන්න. සක්‍ර දෙවියෝ කියනවා කියනවා පින්වත. ඔබ මනුලව අසවල් කුලේ සිල්වත් ගුණවත් ගුණධර්ම පුරන අර අම්මගේ කුසේ පිළිසිඳගන්න දෙව්ලොවි මනුලොවට යන්න කියලා සක්්‍රදේවියන්ගේ දේවතාවට විධාන කරලා දෙව්ලොවි මනුලොවට වනව කියිය. අන්න ඒක ධර්මය පෙන්නන්නේ ආරාධනා වස්සයෙන් ගැබ් ගැනීම හැටියල්. ආරාධනා වසේ කුස පිලි සිඳ ගැනීම හැටිය. ඔබ අහලතිීනා විහාරමහා දේවයට කාලයක් දරුවන් ැතුව හිටිය කිය. විහාර මහා දේවිය කියන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගනය යනවා. මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගිහි කල අම්මා. සසර පාරමී පුරාගෙනය යන කෙනා. එදා මේ කැලනිය භූමියය තමයි කැලනිිතිස් රජුරුවන්ගේ රාජ භූම, කැලනතිස රජරුවන්ගේ දකුමරි. මේ රටවෙනුවෙන් එදා මුහදට බිලිවෙන්න ඉදිරිපත් වනා. ඒ තරම් පරිත්‍යාගයක් කරපු මේ මහා පින්වන්ත විහාර මහාදේවිය දවසක් දානය අරගෙන ගිය ආරාමික. ඒ ආරාමි හිටිය ස්වාමීයින් වහන්සේලා. අතර නායක හාන්දරුව ඉෘදි බල සම්පන්න මහරහතන් වහන්සේෙනවා. උණහන්සේ බැලිුව දේවිය මකද දුකේ. ඔබ බොහෝ පිංඇත් කෙනෙ. මොනවද ඔබට තියෙන් අඩුපාඩු රජ්ජුරුව කොච්චරනං ගුණවන්ත කෙනෙ. ඒ වෙලාවෙකි වනේ ස්වාමීනී මට සැපසම්පත්තුලින් අඩුවක් නෑ නමුත් හජ්ජුරුවත් දුකෙෙන් ඉන්න කාරණයක් තියෙන. ඒ තමයි දරු සම්පතක් නෑ. මේ රාජ්‍ය භාරගන්න පින් ඇති දරුවෙක් නෑ පුතෙක් නෑ. ඒ වෙලා මේ ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ ඉරදියෙන් බැලුවා මේ අම්මට දරුව ලබන්න පිනතියෙනවාද. බලනකොට මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන කෙනෙ. ඉං ඇති කෙනෙක් ඉන්නවා ඒ ආරාමිම කුටියක ඉන්නවා ස්වාමීන් වහන්සේ නවත් ගිලං වෙලා. දෙව්ලොව හිත පිහිටවාගෙනන්න. කිවවා දේවිය ඔබ අන්නාර කොටියටකි හිල්ලා. ඒ සාවාමීන් වහන්සේ දැන් දෙව්ලොව හිත පිහිට වාගෙනන්නේ. උන්වහන්සේට ආරාධනාතරන්නකිවා දෙව්ලොව උපදින්න කලින් මගේ කුසේ පිලිස්සිඳගන්න කිය. නැවත නැවතත් සිහිකරක්. බෑමකිව කලින්. දේවයමන් දෙෙව්ලොව හිත පිහිටවාගනින්නකි. ඒඟගට කියනව සාමීනයේ ඔබහන්සේ දිවියලෝක ගිහින් සැප සම්පත් ඉදිනවට වඩා. මනුලොව රජපවුලක ඉපදනොත් ඔබහන්සේට ධාර්මිස්තව රජකං කරන්න පුළුවන්. මේ සම්බුද්ධ ශාසනී මේ රටේ බබලවන්න පුළුවන්. වෙහෙර විහාර ඉදි කරන්න පුළුවන්. ශාසනය බබලවන්න පුළුවන් පාරමී පුරාගන්න පහසුයි. ඒනිසා ඔබහන්සේ මගේ කුසේහිත පිහිටවන්. අන්න බලන්න දෙවිය බල කාරේ. දෙවියම් බලන්නේ ශාසනී වෙනුවෙන් කරන පින්වන් තාරාධනී තමයි දෙවියම් පිළිගන්. ඒ වෙලාව අරු සාමීන් වහන්සේ කියනවා දේවිය හොඳයි මං ඔබේ ආරාධනයි දැන් දෙව්ලව යන්න හිටපු කෙනා. ඒ වෙලාකනවාත් දේවිය මං ඔබේ ආරාධනය පිළිගත්. බෝම සතුටෙන් විහාර මහාදේව පිටත් වෙලා ගියා. ටික වෙලාවකින් උන්වහන්සේ අපවත් වෙලා ඒ කුසේ පිළිසිඳගත්. ඒ තමයි දුටු ගැමනු කුමාාවය දුටුගැමුණ රජතුමාගේ උපත. ඒ නිසා පිංවතුනේ මේ බුද්ධශාසනය තුළ හරීම පිංවන්ත දේවල්තියෙනවා. ඔබ අහල ඇති අපේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිති බෝධිරාජ කුමාරයට. මේ බෝධිරාජ කුමාරයා, කොසල් රජ්ජුරුවන්ගේ බිසවකගේ පුතෙ. බොහෝම ධනවත් කුමාරය. හැබැයි මේ කුමාරයටත් තිබ එකම ප්‍රශ්නය දරුවන් මාලිගාතියෙන සල්ලිතියන සැපසම්පත්තියන රජ පවුලක කෙනෙක්. දෙ දවසක් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංගයාට තමන් ලස්සන මාලිගාවක් අලුතෙන් හැද. හදල මේ මාලිගාවට ගෙටගෙවිදින්න පෙර බුද්ධප්‍රමක මහරහතන් වහන්සේලාට ආරාධනා කර. ආරාධනා කරලා තමන්ග මාතින් බුදුරජාණන් වහන්සේට නිවසට වඩින්න පාාවඩයක් ගේෙයි පඩිපෙළේද දොරටුව ළඟගීදම් පාරටම තමන්ගේ මතින් පාවඩේලු. පාවඩයට වන්දනා කර අධිෂ්ඨානයක් කරගත්තා මට හැමදේම තියෙනවත් දරු සම්පතක් නෑ. බුදුරජාණන් වහන්සේ මේ පාවඩේ මත සිරිපා තබමින්. මගේ නිවසට දානයට වැඩම කරන සේක්වා. ඒ බුදුරජාණන් වහන්සේ මේ පාාවඩේ මත සිරිපා තබනවාන්නං, මට පින්වන්ත දරු සම්පත් ලැබේවා කියලා දේවයක්ත් එක්කම අධිෂ්ඨානයක් හිතේ තියාගෙන හිටිය. බුදුරජාණන් වහන්සි දාානයට වැඩිය. හැබැයි බුදුහාමුදුරුවන්ට පාවඩේ ලපු කෙනාගේ හිතපේනු. බුදුරජාණන් වහන්සිේ පාවඩේළඟට ඇවිල්ලා නතරවුන් නතරවෙලා කිවා මේ පාාවඩය අයින් කරන්න. ඒ මත සිරිපා තැබුවෙන බුදුරජාණන් වහන්සි නිවසට වැඩිය. ඒේ වෙලාවේ බෝධරාජ කුමාරයයක්ක අනේ සාමීනී අයිම තතාගතයන් වහන්සේ මගේ පාවඩේ මතින් සිරිපාත අබමින් නිවසට වැඩම නු කර බුදුරජාණන් වහන්සේ වදාල බෝධිරාජ කුමාරය ඔබේ ප්‍රාර්්ථනා විශ්ට වෙලි නෑ. හනේ අයිස්වාමීනී. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා බෝධිරාජ කුමාරිය ඔබ මීත පෙරේ කාත්මයක ඔය දේවියමයි එදා ඔබේ බිරිඳ වෙලා හිටී. නාවික ගමනත් යනකොට නැව මුහුදබත් වෙලා හදිසියේගොහෝම හරි පීනගෙන දූපත කර ගිය වෙලාවේ කන්න නැතුව කිරිලියන් ක්‍රකිමින් හිටපු බිත්තර අර පූඩුවලින් අරගෙන රකිමිින් හිටපු බිත්තර කෑවකි නො කාලල. ඒ අපුුස්සල විපාකෙ තාමත් ඔබ පස්සෙන් එෙනවකි. ඒ නිසා දරු සම්පත් ලබන්න බෑකි. එෙදකොට අපිට පේනවා. කෙනෙකුට දරු සම්පතක් නොලැබෙන් හේතුවෙන් අකුසල් අතර. එවැනි අකුසලුත් කෙනෙකුට කරමානුරූපියෝ බලපාන්න පුළුවන්කම තියෙනවා. ඊළංඟට එතන බෝධිනාාජ්‍ය කුමාරයාගේ හරී ලස්සන සිදුවීමක් සඳහන් වෙනවා බෝධිනාජ කුමාරයක් බනහලා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සාධකාරදී ලකිෙන ස්වාමීණි මමදැන් තුන්වැනි වතාාවට අදමේ බුදුන්සරණයන්නේ. ඒ කොහොමද ස්වාමීනී භාක්්‍යතුන් වහන්ස මගේ අම්මා. මම කුසේ ඉන්න ඇද්ද. එදා බුදුරජාණන් වහන්සේගේෙන් බනහලා කුසට අතතියාගෙන බුදුන්සරණ ගියා කියන. ඉස්සල්ලා තමම් බුදුන්සරණ ගිහිල්ල කුසට අතතියාගෙන හිතනවා මගේ මේ කුසේ වැඩෙන දරුවා බුදුන්සරණ යනවා කියලා බුදුන්සරණ යනවා. ඒ තමයික නො ම කුසේ ඉන්න ඇද්දදි පලවෙනි වතාවට බුදුසරණ ගිය හැට. ම්ම උුට අතතියාගෙන බෝධිනාජි කුමාරයක් සේ වැඩෙනකොට බුදුන් සරණගී. ඊළඟට දරුව ඉපදුනා. හිපදුනාට පස්සෙක් කිරි මෞවවරු එක්ක මේ දරුව අරගෙන බණහන්නාව. දරුවවා ඔඩොක්කවේ තියාගෙන දරුවගේ හිස්සට අතතියල කියනවා ස්සාමීනී භාග්‍යතුන් ව අහන්ස මගේ මේ උකුලේ ඉන්න මේ දරුවා. බුදුන්සරණය අනවා කියලා දරුවගේ හිසට අතතියල අම්මා දරුව දෙවනි වතාවට බුදුන් සරණ ඇව්වා. ඒ දරුව තමයි බෝධිරාජ කුමාරයා එෙදා බුද්ධප්‍රමක සංඝයාට දන්දීලා සාමීණි අදමන් තුන්වැනි වතාවට බුදුරජාණන් වහන්සේව සරණය අනවා කියලා බුදුන් සරණ ගිය. ඒ නිසා ඔබේ කුසට දරුව කාවහක්. ඔම හල ඇති ඉස්සර. ගැබ් පෙළහර කියලා තිබුන් අපේ ඉතිහාස. කුසට දරුවෙක් කාවට පස්සේ අම්ම කෙනෙක් දෙපාරක් පන්සිිල් ගත්තා. පළවෙනි වතාවේ පන්සීල් ගන්නේ තමන්ට. ඊළඟ වතාවේ කුසේ ඉන්න දරුව පන්සිල් සමාධන් කෙරව. කුසේ ඉන්න දරුව වෙනුවෙන් තෙරුවන් සරණ පිහිටියා. බුදුරජාණන් වහන්සගේ ගුණ සිහිකරලක් කුසට අතතියාගෙන දරුවට ආශිර්වාදකර. ඒ නිසා එවැනි පින් ඇති දරුවන් බිහි කරන්න නං අම්මාවරු කොච්චරනම් ගුණධර්ම පුරන්නට ඕනන. පිංහතුනේ ඔබ දන්නුව මේ බුද්ධ ශාසනය තුළ දර්හෝ ලැබෙන්නේ නම්මලාට මහාමුනිවරයන් වහන්සේ තමක්කින්න ආශිර්වාදය පිණිස කවදී. ඒ තමයි අංගුලිමාල මහරාතන් වහන්සේ. කල්පයක් බලවස් සත්‍යයක් ක්‍රියාකර. එදා අංගුලිමාල මහරහතන් වහන්සේ දරුව ලබෙන්න්න හිටපු අම්මළඟට ගිහින් කරපු සත්‍යයක් ක්‍රියාව මේ කල්පයේ පුරාම බලවත්. බුදුරජාණන් වහන්සේ වදාලා හංගුලිමාල මහරහත්තන් වහන්සගේ සත්‍යයක්්‍රියාව මේ කල්පයේ පුරා බලවත් කියලා. දැම් බලන්න මේ අම්මල. දරුව ඉන්න අම්මල ඇතිමිතන බණහනයි. ඔබේ කුසට දරුව එක්කාවට පස්ස. දරුව ලැබෙන්න ලංවෙනකොට බංගුලිමමාල පිරිත කියව ෙනැද. අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩහිටියේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිකාලෙ. අවුරුදු දෙදස් පන්සිය ගානක් ගතවෙලා. අදරත් අපි අංගුලිමාල මහරහතන් වහන්සගේ ආශිර්වාදය ලබනු. මේ කල්පේ තුලා බලවත්. මතකතියාගන්න අපි මේ ඉන්නේ මහා බද්‍රකල්පයේ හතරවෙනි අන්තක් කල්පේ තුළයි මේ ඉන්නේ. මේ මහා බද්‍රකල්පේ අන්තක් කල්ප හැට හතරක් යනවතයි. අපි මේ ඉන්න හතරවෙනි අන්තක් කල්ප. අන්තක් කල්ප හැටහතරක් අවසන් වුනාට පස්සේ මේ ලෝකධාතුව විනාසවෙන්න පටන් ගන්න. හෙමනම් තව අනාගති ඊළඟ අන්තක් කල්පෙ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළව හෙමනං අංගුලි මාල මහරාතන් වහන්සගේ සත්‍යයක් ක්‍රියාව මේ කල්පයේ පුරා බලවත් කියන එකේ තේරුම්මුකද. මෛත්‍රී බුද්ධශාසනී වෙන ශ්‍රාවකය ඔය සත්‍ය්‍රියාව කරන්නේ. එක දේශනාවක සඳහන් වුණ අටුුවාවේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. තමන් වහන්සේගේ ශ්‍රාවිකාවන්ට ගිහිශාවක ශ්‍රාවිකාවන්ට දේශනාකරනවා දරුවෙක් ලැබෙන්නේ නම්මලාට පිහිට වෙච්ච මහාමුනිවරෙක් ගෞද්තම බුද්ධශාසනී වැඩහිටිය. ඒ තමයි අංගුලි මාල මහරහතන් වහන්සේ. ඒ අංුලිමාල මහරහත්තන් වහන්සේ සිහිපත් කරලා දරුවෙක් ලැබෙන්නේ නම්මලාට ඒ ආශිර්වාදේම මෛත්‍රී බුද්ධ ශාසනයත් ඒ පිරිතමයි ආපහු දේශනා කරලා බලවත් කරලා දෙන්න. ඒනිසා ඔබ අංගුලිමාල මහරහත්තන් වහන්සේ සිහි කරන්න කුසදර අම්මලාගේ මහාමුනිවරයන් වහන්සේ තමයි අංගුලිමාල මහරහතන් වහන්සේ. ඒ විතරත් නෙමෙයි ඔබ කවුරුත් කැමති නිරෝගී දරුවෙක් ලබන්න දීර්ගාවිශ ඇති දරුවෙක් ලබන්න කැමති නැද්ද. නිරෝගී දරුවෙක් ලබන්න දීර්ගාවිශෂ ඇති දරුවෙක් ලබන්න ඔබ කැමති. ඒ වෙනුවෙන් බුද්ධ ශාසනයේ පහළවෙච්ච මහාමනිවරයන් වහන්සේ තමයි බක්කුල මහරාතන් වහන්සේ. බක්කුල මහරාතන් වහන්සේ සිහි කරලා දරුවෙක් කුස වැඩෙනකොට කුසට අතතියාගෙන ආශීර්වාද කරන්න මේ කුසේ වැඩෙන දරුවා ඒ උතුම් බක්කුල මහරාතන් වහන්සගේ ආශිරවාදෙන් නිරෝගී දරුවෙක් බවටම පත්වේවා. මේ කුසේ වැඩෙන දරවා. බක්කුල මහරාතන් වහන්සගේ ආශිරවාදෙන් දීර්ගාවිශ් ඇති දරුවෙක් බවට පත්වේවා කියලා. දරුවක් කුසේ වැඩෙනකොට බක්කුල මහරාතන් වහන්සේ සිහිකරල ආශිර්වාද කර. පිංහතුනි බක්කුල කුමාරයක්. කුසට ආපු වෙලාල්. ඒ අම්මට පුදුමා පාර ලැබීමක් ලැබුණක්ේ. දරුව කුසේ වැඩෙද්දි කිසිම වේදනාවක් නෑකින කුසේ දරුව වැඩෙනකුට. දරුවවා බිහිවෙන්නෙ කිසිම වේදනාවක් නැතුව. බක්කුල හර කුමාරයගේ ශසර පාරමි පින දරුව බිහිවුණට පස්සේ ඒ ඥාතිීන් කල්පනා කරා මේ දරුව මහා පිින්වන්ත දරුවක් මේ දරුවා එදා තිබිච්ච කුළල සිරිතට අනුව. යමුණ නදිය දරුවව දෝවනී කෙරෙව්ුවොත් මේ දරුවට දීර්ගාවිෂ ලැබෙයි. එහෙම වුණොත් අපිට හැමදාම මේ ලැබීම ලැබෙයි කියලා දරුවක් කිරි මවරුුවතේ යමනා නදියට ඇරිය. පුදුම දෙයක් සිද්ධ වුණා. දරවා ගගේ නාාවන්න හදනකොට විශාල මාල්වෙෙක් කටඇරගෙන ඇවිලත් දරුව එක කටට ගිල්ල. කිස්සි මානතුරක් නැතුව කුස ඇතුළේ තොටිල්ලක දරුව නිදාගත්ත වගේ කුස ඇතුළේ. මාලුවගේ කුස ඇතුළේ දරුව පිහිටිය. මේ මාලුවට කුසේ අර දරුවගේ තේජසි විශාල රශ්නයක් තැනින්ට පටන්ගත්. මාලුව පීනගෙන පීනගෙන ගිහිල්ල බරනැස්නුවර මාලුවල්ලන පිරිසකගේ දැලකට අහවුන. අහු එනකොට මාලුව මැරුණ. ඒ මාලුව විකුණා නරගෙන යනකොට තමයි බරනැස්නුවර දනවත් සිටු පවුල. මේ මාල අරගෙන බොහෝම පරිස්සමේ මාළුවක් අපනකොට කුසෑ තුළ ඉඳල දරුව ලැබුණ. බක්කුලතිල කියන්නේ කුසෙම් බිහිකරපු දෙමවපියුණු. ඒ දරවා හදා වඩා ගත්ත බරනැස්නුවර සිටු පවුලත් කොසබෑනුවර සිටු පවුලත් කෙන මේ පවුල් දෙකෙෙන්ම පෝෂණය වෙච්ච නිසා තමයි බක්කුල කියා. හබිසාමාන්‍යක යන්නේ පිනතියෙන වනම් පොළේ ගැවුවත් මැරෙන්නැගේ නොනේද. අන්නේ වගේ සස්සර පිනතියෙන. මහා පින්ඇන්ත දරෝ ලබන්න නම්. අපි දකිනෝ සමහර අම්මල දරුවෝ ලැබෙන්න්නේ ඉන්න දවසේනා එකො ඉස්පිරිතාලගයි. එක දරුව ලැිච් දවසෙහින අනාඩා ඉස්පරිතාාලග. ඒ නිසා නිරෝගී දරුවෙක් ලබන්න නං දීර්කාවිශ ඇති දරු සම්පතක් ලබන්න නං බක්කුල මහරහතන් වහන්සේ සිහි කරලා උන්හන්සගේ ආශිර්වාද ලබන්න. ඒ වෙනුවෙන් මේ ලංකා භූමිය පූජනය චෛත්‍යයක් ම ඉදි කරනු. අඩි එකසිය තිහකට ආසන්න උසකිින් යුක්ත බක්කුල මහා චෛත්‍යය හොරන දික්කේඩපුර වැලිපත. සීලස්වාර්රණ ගිලම්බික්ස් මධ්‍යස්ථාන පුුණ්‍ය භූමිය ඉදිකරගෙන යනවා. අපි වේ චෛත්‍යයේ මේ පෙබරවාරි මාසේ විසියක විසි දෙක විසිතුන. අපි විශාල පින්කම් මාලාවක් කරනවා හතරැස් කොටුේ දිවිය විමානයක් වගේ හතරැස් කොටුව නිර්මාණය ක තියනවා. ඒ හතරැස් කටුව දින තුනක් සැදැහවතුන්ට වන්දනා කරගන්න සලස්සන. ඒවගේම චෛත්‍යයේ තැන්පත්වෙන් හතරැස් කොටුවේ තැන්පත්වන සියලු නිදම් වස්තු. ඒ උත්තම ධාතුන් වහන්සේලා සැදෑවතුන්ට වන්දනා කරගන්න දින තුනක් අපි පෙබරවාරි විසියක විසි දෙක විසිතුන දිනතුනේ සීලස්වාරණ පුුණ්‍යි භූමි අවස්ථාව සලසනවා. තිය එනිසා පිංහතුනේ ඒ පින්කමට බොහෝම සද්ධාවෙන් පැමිණෙන්. ඔබට මේ බුද්ධ ශාසනය තුළ අපිට කොච්චරනම් පිංකරගන් අවස්ථාව සැලසිලාතියෙනවන් පිංහතුනේ හැමවෙලාවෙම තුනුරුවන් නැර වෙන කිසිම මිත්‍යා දෘෂ්ටියකට වැටෙන් එපා අපි ලෝකෙ ඉන්න වාසනාවන්තම පිරිසක් අපිට දුර්ලබ බුද්ධ ශාසනය ලැබුණ දුර්ලබ මනුස්සජීවිතය ලැබුණ දුර්ලබ ෂණ සම්පත්තිය ලැබුණ. ඒ නිසා මේ මනුස්ස ජීවිතයක්ත් ශණසම්පත්තියත් බුද්ධශාසනයත් ලැබිච්ච වෙලාවෙ. සද්ධහවි පිහිතන්. දවසකටේක බණක් හරි අහන්. හද බණයන නාලිකා පොච්චන තියෙනවන්. මේ කළංමු එලිවිසන් මෙ සඳහම් විකාශය ඔස්සේ ධර්ම දේශනාම විකාශය වෙන. මේ මෙත් සඳහ විකාශයට වසර පහක් පිරීම නිමිති කරගෙනයි. හද මේ මහා පිංකම කැලනිය පුදබිමේ අප ආරම්භ කරේ. ඒවගේ මේ වැඩසටහන සජීවීව බෞද්ධා ගුවන් විදිලිය බිසරුවා හරිනෝ. මේ සම්බුද්ධ ශාසනයට ඉස්සල්ලාම බෞද්ධ මාධ්‍ය ජාලයක් මේ ලෝකයට දායාධකරේ පූජනීය ධරනාාගම කුසල්දමනායක මහිපාණන් වහන්සේ. උවහන්සේ මේ ලෝකේට විශාල මෙහෙවරක් කරලා උන්වහන්සේ හදිසියේ රෝගාතුරු අපවත්තී වදාලා. උන්වහන්සේ අපවත් වෙලා. මේ මාර්ත්තු තුංගෙනනිදා වෙනකට වස්සර දෙකක් සම්පූර්ණ වෙන. තියනිසා ඒ උතුම් බෞද්්‍යා රෝපවාන්ගේ බෞද්ධා ගුවන්විදිලිය. අපිත් බණ කියල මේ ලෝකේටම මතුුණේ ඒ නාලිකාවස්සේ. තියනිසාද මේ වැඩ සටහන්න කළම් ටෙලිවිසන් මෙ සඳහම් විකාශයේ ඔස්සේ දම සිදුකරන මේ මහාපංකම බෞද්ධ්‍යා ගුවන්විදිලියෙන් සජීවීව ලෝකටම ගවන් විදිලියක් හැටියට විසරවාහරයවා. තියමන පින්ංගතුනේ. හද මේ පින්කම පුරාම අපි රැස්කරගන්න සියලු පින. අපි ඔබ හැම දෙනාට මාශිරවාද මේ පින්කම දැනගත්ත දවසහිලා. මාස ගනම් පිළිවෙත් පුරන අම්මාවරුවෙන්න බලාගෙන ඉන්න පින්වන්තයිඉන්නවා. සමහරු සතිගනම් රුවන් වැලි සෑ ළ ශ්‍රීමම බෝධිය ළඟ ගහිල්ල පිවෙත් පුරල මේ පිංකමට ආපු අම්මල ඉන්න. ඒවගේම කුස දරුවන් වැඩෙන. දරුවන් කුසේ පිළිසිඳගෙන ඉන්න ඒ කුසඉන්න දරුවන්ට ආශිර්වාද කරන්න මේ භෝමියට ඇවිල්ල වාඩිවෙලායි නම්මලයින්න. ඒවගේම තමන්ට ලැබිච්ච පිින්වන්ත පුතා දුව පුතෙක් පන්න පුළුවන් දුවෙක්වෙන්න පුළුවන් මේ බුද්ධ ශාසනය තුලයි මේ මනුස්සජීවිතය ලබන්න. ඒ දරුවත් තුරල් කරගෙන දරවා ළඟතියාගෙන දරුවට ආශිරවාද කරන්න පු අම්මල තාත්තල මේ භූමියයඉන්නවා. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ උතුම් චෛතරාජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා. තුනරුවන්ගේ අනන්ත ආශශිර්වාදය ලැබේවා මේ කැලනී චෛතරාජාණන් වහන්සේ තුළ වැඩසිටින ඒ මිනි පලග බුදුරජාණන් වහන්සේ වැඩසිටිය ඒ උතුම් පාරිභෝගික දහතුන් වහන්සේ වන මිනි පලගේ ආශිර්වායක ැම දෙෙනටම නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගාය සම්පත්තියම ලැබේවා ලැබේවා. තුනරුවන්ගේ අනන්ත ගුණානු භාාව බලේ. හෙවගේ ම ඉදිකරනේ බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේගේ මහානුභාව සම්පන්න ගුණේ ඔබ හැම දෙනාටම දීර්ගාශ සම්පත්තිය නිරෝගි සම්පත්තිය ලැබේවා. ඔබට පින්වන්ත දරු සම්පත් සම්බුද්ධ ශාසනය බබලවන් සමහර අම්මලා පොරොඳදු වෙලා ඉන්නවා පුතෙක් ලැබුණොත් පැවිදි කරන්න. ඒවගේ උතුම් පාරමිතා ඇති අම්මලද මේ පිින්කමේ ඉන්නවා. එනිසා දෙවිවරු සාධකාරදිදී මේ පින්වන්ත පාරමීපුර නම්මලාගේ කුසවල්ලල පිලිසිනගෙන මේ සම්බුද්ධ ශාසනය බබලවන්න සියලු දෙවියන්ගේ පිහිට රැකවරු ආශිර්වාදය මේ හැම දෙනාටම ලැබේවා 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 සාධෝසාෝ. සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවර නාශිරවාදය ඔබ හැම දෙනාටම ලැබේවා. විසේසිෙන් අපවත්තී වදා ධරනාාගම කුසල් දමනනායක මහි පාණන් වහන්සේ ඇතුළු. බුද්ධ ශවාාසනයට අපරමිත සේවයක් සිදුකරපු අංගොඩවිල ස්වෝමවාාවීන් වහන්සේ නාවිනි අරයධම්ම වාමීන් වහන්සේ. කලින් කලට යුග පුරුසියන් මේ ශාසනය බබලවන්න මේ රටේ පහළවෙන. ආනන්ද මෛත්‍රී මහනායක හාන්දුුරු රේරුකානය හාමුදුරුවගේ මහා පින්වන්ත උත්තමේ අතීතය පහලවන. අනාගතෙත් එවැනි මහා පින්වන්ත මේ බුද්ධ ශාසනය බබලවන මහා පින්වන්ත උත්තමයන් මේ ශාසනය තුන පහළවේවා කියල සාදු කියලා පෙන්ලෙන්. බැහැම දෙනාට මත්තුම් ධර්මාවවබෝධීමම ලැබේවා 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 සාදුසාධසාදු බිනපතා වටිනා වීඩියෝ නරපීමට අප චැනලය සබස්්‍රයි් කර එෙල් ලකුණ කලික් කරන්න ඔබ සැමට සම්මා සම්බුධසරණ.